මේවන විට කරුතර දිස්ත්‍රික්කයේ මතුගම අගලවත්ත දොඩම්ගොඩ පාලින්ද නුවර වලල්ලා විට සහ බේරුවලාදේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජනතාව තම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතින් වාර්තාමින් පිළිබඳ දැඩි භීතියකට පත්ව තිබෙනවා. ඊට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ මතුගම සිට කොළඹ දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ බස් රථයක රියදුරු කොන්දොස්තර බස් රථයේ හිමිකරු සහ බස් මගියෙකු වූ හෙද නිලධාරිනියක් කොරෝනා වෛරස ආසාදිතින් බව තහවුරු වීමත් සමගයි. කොරෝනා වෛරසයේ මෙවර වාහකයා වූයේ තමන්යයි විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම Facebook සමාජජාලා ඔස්සේ විවිධාකාරයේ අසත්‍ය මඩ ප්‍රචාර සහ තම නාමයට තම චරිතයට තම වෘත්තියට විවිධ අගෞරව සිදු වෙන්නේ යයි තිනත ලංකා අප වෙත අදාළ හෙද නිලධාරිනිය ප්‍රකාශ කළ සිටියා. අපි එක්කටම ටීෂර්ට් කරේ නාගද දැන් මුලින්ම අපි බස්සගේ ඩ්‍රයිවර්ට හැදුනා එනෝ එයා මට කිව්වා මේ වෙනවා කියලා කියන කියලා ඊට පස්සේ මංකෝ දෙන්න ඇඟ තලා දාලා වගේ හරි අමාරු ඉම ගන්න වගේ කීටි හිටිය පස්සේ මේ කොහම හරි යොම ඉන්නකොට එයාට ඉතින් ඔන්න එයා බෙහෙත් ගත්ත බෙහෙත් තරම් හොඳයි කියලා කිව්වා ඊට පස්සේ කොහම හරි තරංගයියට උන වඩන්න වගේ කිව්වා තරංගයියට බෙහෙත් ගත්තා පහු වෙන්ද වෙනකොට මටත් මටත් තුම ගන්න වගේ අට වෙන්ද වෙනකොට ඊට පස්සේ තරංගය ආයි කිව්වා වයිස් සතුම ගන්න වගේ නම් එහෙම කියලා සතියෙන් බෙහෙත් ගත්තා මේ මට දැන් සැකයි අයි දැන් මේක මේ හැමෝටම උනනේ ඒක උන හැදිලා නිකන් අතර උනා නම් අවුලක් නැහැ මට හරිම ප්‍රශ්නයක් වුණා දැන් ඔස ඊට පස්සේ මම දැන් ඩියුටි යන්නත් ඕන මම ඒ දවස් ටිකේ නිවාඩු හිටියේ පස්සේ ඊට කලින් දවස් බෙහෙත් ගන්න ගියා බෙහෙත් වලටත් එහෙම ලොකුවට මේ එකක් නැහැ ඊට පස්සේ මම මේ අපේ එම්එස් ડોක්ටර්ට කතා කරනකොට ડોක්ටර් මෙහෙමයි මේ මෙහෙම දෙයක් තියෙනවා මොකද කරන්න කියලා. ඊට පස්සේ එයා කලුතර කන්සල්ටන්ට් කතා කරන්න බෑ. PCR නිට් එකේ ඊගාන මගේ හිස්ටරි එක වහම මම කො මෙහෙම දැන් අපි එකට වැඩට යන කට්ටියෙන් එකට යනවා මම එයාලා පස්සේ යනකොට එයාලමනේ නිතර කන්ටැක්ට් වෙන්නේ මට. මේ ඒකට මම කො මෙහෙමයි මේ හැමදාම මම වැඩට යන එකම බස් එකේ මේ මෙයාලට දැන් උන කියනවා මටත් උන කියනවා ඒක මම මේ PCR එකක් කරන්න කන්සල්ටන්ට් කෙනා හෙට උදේ 10ට ඔක්කොම ලයින් එකේ PCR කරන්න. PCR කරේයි සඳුදා. යන්න ඕනේ ඕනේ කිව්වද කොහොම හරි ඊට පස්සේ හුඳනාම ආවා. බස් එකේ ඩ්‍රයිවරි කොන්දොස්තරයි මේ අංගයි හුඳනාම ආවා. ඇවිල්ලා ඉතලා PCR කරා අන්තිමට ඊට පහුවෙන්ද හතර දෙනාම පොසිටිව් වුණා අපි. ඒ සස්පෙන්ඩ් එකේ මගෙන් වුණා නම් හොස්පිටල් එකට ගියට මීට කලින් PCR පොසිටිව් වෙන්න ඕන. මීට කලින් උණ හැදෙන්න ඕන. කිසිම කෙනෙක්ට නැහැ. එහෙම එකේ මාව සස්පෙන්ඩ් එක කියලා මාව ගන්න බැහැ නේද කොට මට තමයි අන්තිමටම සීර හැදුනේ. අන්තිමට සීර හැදිච්ච එකාගෙන් බෝ වුණා කියලා කියන්න බැහැනේ. මම PCR එකක් ඇරෙන්ජ් කරගත්තේ මට හේතු තිබිච්ච හින්දානේ කරන්න සාක්ෂි තිබිච්ච හින්දා මේගොල්ලන් උට උණ තිබුණා. ඇයි එසේ සබහන් කළද? තමන් PCR පරීක්ෂණ සිදු කළේ තම සුව කැමැත්තෙන් බවයි අදාළ බස් රථයේ හිමිකරු අපට ප්‍රකාශ කළේ. 18 හැදලා තියෙන මගේ බස් එක සාමාන්‍යයෙන් මම බස් එක මමත් වැඩ කරනවා අපේ රියදුරු ගෝලයේ කවුරු හරි නිවාඩු දවසට. එතකොට අපේ ගෝලෙක් නිවාඩු දවසක් තිබුණා ගියේ ඉරිදා. එදා මම බස් එක වැඩ කරා. එතකොට අපේ ඩ්‍රයිවර්ල ගෝලයේ නිවාඩු දවසට මමත් බස් එක වැඩ කරනවා. මොකද මම බස් එක මේ කරන කෙනෙක්. ඉතින් මම ඉස්සර බස් වල තමයි මේ බස් එක දාලා දුවලා මේ මගේ බස් දෙයක් දුවන හයිවේ එකේ මතුම කොළඹ. එතකොට කවුරු හරි නිවාඩු දවසට මම මාත් බස් එක දුවනවා. 11 වෙනි ඉරිදා. ඒ වැඩ කරන අතරේ මගේ රියදුරුතුමා කිව්වා මේ පොඩ්ඩක් මේ අතපය ජොයින්ට් විදින කතාවක් කිව්වා මොකක්ද ගන්නයි කියලා කේස් එක. එතකොට එයා එහෙම කතාවක් කියද්දී ඒ වෙනකොට ගියා නිවුස් වල ගියා ජෙනරල් හොස්පිටල් එකේ වාට්ටු දෙකකුයි ICU එකකුයි කොරෝනා වලට ආසාදනය ලක් වෙලා කියලා. ඒ වෙනකොට මගේ බස් එක දුවන ටයිම් එක ගොඩක් වෙලාවට ජෙනරල් හොස්පිටල් එකේ ස්ටාෆ් එක යන එන කට්ටිය ඉන්න ගොඩක් මේ බස් එකේ. ඒ කියන්නේ ඔෆ් වෙන කට්ටිය, වැඩ ඩියුටි යන කට්ටිය ඔක්කොම ගොඩක් අපේ බස් එක මේ භාවිත කරන ඒගොල්ලෝ වැඩට යන්න එන්න. මට පොඩි සැකයක් ආවා මේ දැන් කොරෝනා කේස් එකේ ඒගොල්ලෝ අපේ බස් වල යන හින්දා අපිටත් ඒගොල්ලන්ගෙන් මොකක් හරි වැඩක් ගන්නයි කියලා. ඊට පස්සේ මේ ජෙනරල් හොස්පිටල් එකේ වැඩ ගන්න කෙනෙකුට කතා කරලාම කිව්වා මෙන්න මේ සිද්ධියක් තියෙනවාද එහෙම කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඔව් ජෙනරල් හොස්පිටල් එකේ මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ඒගොල්ලෝ PCR කරනවා. ඒගොල්ලන්ගේ හොස්පිටල් එකේ ඉන්න කට්ටියගේ ස්ටාෆ් එක PCR කරනවා කියලා. නමුත් මං කිව්වා ඉතින් ඔයගොල්ලෝ විතරක් PCR කරලා හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒක ඉගෙන ලහිලා අපේ බස් වලනේ ගියේ. අපිවත් PCR එකට යොමු කරවන්න කියලා. රේදුරු ගෝලයන් වත්. ඒ කියපු හින්දා ඒ දින සැකේට මේ ග්‍රාමයේ ඒගොල්ලෝ අපිට කන්ටැක්ට් කරලා ගිහලා අපේ නම්බර් ටික ඔක්කොම අරගෙන අපිට දුන්නා ළඟම ස්ථානය හැටියට නාගොඩ හොස්පිටල් එක. පළුතර නාගොඩ
රෝහල උදේ 10ට සමුදට යන්න කියලා PCR කරා. අපි ඩ්‍රයිවර් ගෝලේ දෙන්නයි මම ඊට කර හැටියට මම ඊට වැඩ කරගෙන ඉඳලා මගේ නමත් දාලා 3 දිනත් එකම ගියා PCR එකට. PCR එකට ගියාට පස්සේ බදාදා උදේ 2 වෙනකොට අපිට පාන්දර 2 වෙනකොට කිව්වා සමුදා දැන් හවසනේ වැඩේ වෙන්නේ නැහැ බදාදා පාන්දර 2 වෙනකොට අපිට කිව්වා අපි 3 දෙනා පොසිටිව් කියලා. නමුත් අපිට කවුරුත් PHI මහත්තයෙක්වත් ડોක්ටර් කෙනෙක්වත් කවුරුවක්වත් අපිට කිව්වා PCR කරන්න කියලා. ප්‍රදේශයේ පුරා පැතිර යන කටකතා වලට නිල වශයෙන් පිළිතුරක් ලබා ගැනීමට අප මෙම ප්‍රදේශයේ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධ කරගත්තා. එයාගේ අපේ එම්.ඔ.එස් එකේ ඉන්න යාට තමයි මේක මුලින්ම පොරොත්තු ලැබලා තිබ්බේ. මෙහෙම මේ එදා හදිස්සියේ කෙනෙක් ඉන්නවා හොස්පිටල් එකට ගන්න කෙනෙක්. එහෙම කියලා. මේ ඉස්කිය බල්ලා තිබ්බ කොහොමද යා ගාන විතර ටික අරගෙන තිබ්බ ඊට පස්සේ අර බස් එක යන අයගේ විතර තියෙනවනේ. මතකෙම පොසිටිව්නේ. ඩ්‍රයිවර් කන්ඩක්ටර් ඕන. එයාටත් මේ රෝග තියෙනවා කියලා දොරටු ටික අරන් තිබ්බා. ඊට පස්සේ මට ඉන්ෆෝම් කරා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කියලා. ඔව්. ඒ වගේම මම ගියා 11 වෙනිදා. 11 වෙනිදා ගියාට පස්සේ තමයි අපි 12 වෙනිදා PCR අරෙන් කරා මේ මට අපේ එමර්ජන්ට් ලබා ගත්තා මේ නාගොඩට. PCR අරෙන් කරා. ඊට පස්සේ එයා තමයි එයාට කිව්වා අයිතරක් වෙනවත් කරන්න කියලා මේ PCR එක යන්න කියලා. මොකද අපි අපි ගණක් කිච්චියක් කියලා මොකද ගන්න තියෙනවා. අපිට අරකට කරන් අනිත් කෙමෝදන් දියල් තරම් අපි හිතුව නැහැ මිසක මේ එහෙම ආවද ඒකට රෝග සිදුන සාමාන්‍ය හැම මේකටනේ පුළ බාහිර සුරුත් යනවනේ. ඒකත් එක්ක යන්නත් මෙයා බණ විතරක් ගියා මේ මහන්සියත් එක්කත් අපි කල්පනා කරලා බලගින් මේ නේද පොකටත් අපි යන්න කියලා ආව මේ එයා කැමැත්තෙන් හිටියා. එයා කොහොම හරි ආවා. ඒක බොළොස් වෙනදා. ඔව් 11 වෙනිදා අපතුමා ගියේ මේ නැහැ මම කියන්නේ නැස් බ්ලැක් දෙත් මගේ area එකෙන් නෑ. එයා තමයි කන්ටැක්ට් කරගෙන තිබ්බේ අර ඩ්‍රයිවර් කන්ඩක්ටර් යෝනමයි. ඒකට ඇද්ද කියලා කටෙත් එකට ගිහින් තමයි නාගද ඉන්නේ මේ තේජය කරන් තිබ්බේ. අපි ජනවාරි 3 11 වෙනිදා. වෛරසයේ ගෙනාවේ කවුරුන්ද යන කාරණාවේ අක්මුල් සොයා යාම විමර්ශන කණ්ඩායම් වල කාර්යයක්. නමුත් අප තනතරින් Tamange තම සමීපතම යන්නේ ප්‍රදේශවාසීන්ගේ සහ රටවාසීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුල් තැන දීම ඉතාම වැදගත්. එනිසාම බලධාරීන් නිතර සිහි කැඳවුම් ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව අපි කටයුතු කිරීම අප කාගේ සමාජ වගකීමක් සහ යුතුකමක් බව තිනත ලංකා අපි අවධාරණය කරන්නෙමු.